ආයුබෝවන් සුබ උදෑසනක් මම වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික ඒ වගේම දකුණු පළාත් සම්බන්ධී කාරක අත වශයෙන්ම කියනවා නම් අපි රටක් විදිහට නිදහසෙන් පස්සේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අපි නිදහස් සේවාවක් විදිහට පවත්වගෙන යන්නේ මොකද ප්‍රධාන හේතුව මේ රටේ ජීවනාලිය වන අපගේ මිනිස් සම්පත මානව සම්පත කරන අනාගත ආයෝජනයක් විදිහට ඒකෙදි සෞඛ්‍යංශය කියන එක අපි සංවර්ධිත රටවල මට්ටමටම දර්ශක සෞඛ්‍ය දර්ශක යහපත් ආකාරයෙන් ප්‍රශස්ත ආකාරයෙන් පවත්වාගෙන යන්නේ අපේ සෞඛ්‍ය සේවයේ ඉන්න මානව සම්පත ඉතාමත් විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත දක්ෂතා වලින් පිරිපුන් මානව සම්පතක් නිසා නමුත් කියන්නට කනගාටුයි පසුගිය කාලේ ශ්‍රී ලංකාව ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් සමග වෘත්තීය වේදීන් වගේම සෞඛ්‍ය සේවකයන් වගේම සියලුම ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන්නු ඒ කනගාටුදායක තත්ත්වයක් එක්ක සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු විදිහට අපිටත් ඒකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට අවසාන වශයෙන් අපිට දකින්නට ලැබෙන්නේ යහපත් ගුණාත්මක ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් අපිට දිගටම අඛණ්ඩව පවත්වාගෙන යමීමට වෙලා තියෙන අපහසුතාවය. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ වෙනකොට අපි බැලුවොත් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු විශේෂයෙන් අපි බහුලව භාවිතා කරන ඖෂධ ඒ වගේම ශල්‍ය උපකරණ ඇතුළු සියලුම වෛද්‍ය උපකරණවල අඛණ්ඩ සැපයීමක් අපිට ලබා ගන්නට නොහැකි වීම නිසා වරින් වර අපිට ඇතිවන ප්‍රශ්නත් සමග වෛද්‍යවරු විදිහට ඉතාමත් අසරණ වෙනවා රෝගී සත්කාර සේවා ලබා දීමේදී. ඒ සඳහා විශේෂයෙන් අපි ක්‍රියාත්මක විය යුතුයි ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අදාළ බලධාරීන්ටත් අපි දැන් මාස 10ක 12ක කාලයක් තිස්සේ අපගේ වැඩපිළිවෙලක් යෝජනාවලියක් ඉදිරිපත් කළා තිනා නමුත් මේ වෙනතුරු ඒ සඳහා නිසි පියවර ගත් බවක් පෙනෙන්නේ නැහැ. ඒක නිසා අපි බලධාරීන්ට දැනනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා වගවීමක් තියෙනවා මේ අසරණ අහිංසක ජනතාව මේ රජයේ රොහල් වලට එන්නේ ලංකාවේ ඉන්න ඉහළ පන්තියේ මිනිස්සු නෙවෙයි බහුතරයක් එන්නේ එදිනෙදා වේලා සරි කරගන්න අසරණ අහිංසක දුප්පත් ජනතාව අම්මා තාත්තා. එතකොට ඒ අසරණ රෝගීන් අපේම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් යහපත් ප්‍රශස්ත ආකාරයෙන් රෝගී සත්කාර සේවා ඉටු කිරීමේදී අපිට වෛද්‍යවරු විදිහට අපි ඉතාමත් අසරණ තත්වයකට පත් වෙමින් පවතිනවා අඛණ්ඩ සැපයීමක් ලබා දීමට නොහැකි වීම නිසා. අද තියෙන ඖෂධය හෙට නැහැ. හෙට ඒ වෙනුවට වෙන ඖෂධයක් එන්නේ. හෙට ශල්‍ය උපකරණ වල හිඟයක් තියෙනවා. ශල්‍ය උපකරණ බැහැර කරන්නට වෙන ක්‍රියාකාරීත්වයෙන් බැහැර යන ශල්‍ය උපකරණ වලට ඒ සඳහා පරිපූර්ණ වෙන ශල්‍ය උපකරණ ලබා දීමේදී හිඟයක් තියෙනවා. ඉතින් ඒක නිසා වහාම මේ සඳහා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ බුද්ධි ගාල්ණයට අදාළව කියනවා නම් මේ වෙනකොට විශේෂඥ වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ විශේෂඥ වෛද්‍යවරු මේ රට දාලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා තමන්ගේ පවුල් පිටින් අරගෙන. ඉතින් ඒක නිසා මේක අර්බුදයක් දක්වා ඇවිල්ලා ව්‍යසනයකට දක්වා පත්වීම මැඩපවත්වා ගැනීම වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුවට රජයේ බලධාරීන්ට. ඒ සඳහා අපි දැඩි ස්වරයෙන් අපගේ යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විදියට අටවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු අනාගතයේදී ඒ අටවැදෑරුම් යෝජනාවලියට බලධාරීන්ගේ පැත්තෙන් මොනයම් හෝ සාධනීය පිළිතුරක් ලැබෙයිද කියලා. ඒක නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගම විදියට අපි අවසාන වශයෙන් කියන්නට කැමති මේ සියලුම දේවල් අපි කරන්නේ මේ රටේ බුද්ධි ගලනේ නවත්තලා මේ රටට ආදරය කරන වෛද්‍යවරු විදියට මේ මහ පොළොවටම පස්සෙන්න බලාපොරොත්තුෙන් ඉන්න වෘත්තීය වේදීන් පිරිසක් විදියට ජාතිමාමක දේශමාමක වෘත්තීය වේදීන් විදියට වෛද්‍යවරු විදියට අපි කැමති මේ රටේ දිගටම රැඳෙන්න. ඒ සඳහා ගත යුතු නිසි පියවර ගැනීමේ වගකීම තියෙන්නේ අපට නෙවෙයි වෛද්‍යවරු විදියට. ඒ සඳහා බලධාරීන්ට ආණ්ඩුවට රජයේ නිලධාරීන්ට වගකීමක් තියෙනවා. එයා ඉෂ්ට කරાવી කියන දැඩි බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි ඒ ඉෂ්ට නොකරොත් ඒ සඳහා කරන්නට අවශ්‍ය සියලුම පියවර ගන්න දැඩි ක්‍රියාමාර්ග වලටත් යන්නට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කොයි වෙලාවත් පසුබට වෙන්නේ නැහැ, පැකිලෙන්නේ නැහැ කියන එක කියමින් අවසන් කරන ස්තුතියි. සුබ උදෑසනක්. මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධකාරක වෛද්‍ය සඳුන් සුබසිංහ. අපිත් එක්ක අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙලා සිටිනවා සියලුම ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශාඛා සමිති නියෝජනය කරමින් විශේෂයෙන්ම මහමෝදර ශාඛාව, කරාපිටිය ශාඛාව, ඇල්පිටිය ශාඛාව, බලපිටිය ශාඛාව, උඩුගම ශාඛාව සහ පර්යන්ත ශාඛාව වෙන ශාඛා සමිති 6ම නියෝජිතයක් මේ අද මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහිදී අද ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න හිතුවේ
රටේ තියෙන වර්තමාන ආර්ථික සමාජීය අර්බුදකාරී තත්ත්වයත් සමග වෘත්තිකයන් විශේෂයෙන්ම වෛද්‍යවරු විදියට අපි මුහුණ පාලා තියෙන ගැටලුකාරී තත්ත්වය ගැන යම් කිසි දැනුවත් කිරීමක් කරන්න. ඔබ දන්නවා ඇති පහුගිය කාලේ ඇත්තටම පහුගිය අවුරුදු 1-2 කාලය ඇතුළත රට බරපතල ලෙස ආර්ථික අවපාතයකට අර්බුදයකට නැත්තම් ලක් වෙලා තිබුණා. ඒකත් එක්ක සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි වෘත්තිකයෝ විශේෂයෙන්ම රජයේ ස්ථිර වැටුපක් ලබන වෘත්තිකයන් වෙනත් ආදායම් මාර්ග නැති ඔවුනුත් ඉතාමත් බරපතල ලෙස අර්බුදයකට ලක් වුණා. හේතුව තමයි රටේ ශීඝ්‍රයෙන් ඉහළ ගියපු උද්ධමනය සහ අනිත් ජීවන වියදම්. ඔවා අතිවිශාල ලෙස සාමාන්‍යයෙන් කලින් පැය තත්ත්වයට වඩා 3 ගුණයක මට්ටමින් ප්‍රමාණයකින් ඉහළ ගියා. හැබැයි රජයේ සේවක විදිහට සීලම වෘත්තිකයනුත් වෛද්‍යවරු විදිහට අපිත් ලැබපු ඒ වැටුප මාසික වැටුප කිසිම සංශෝධනයකට ලකුණේ නැහැ. ඒකත් එක්කම වෘත්තිකයෝ විදිහට අපි වෛද්‍යවරු විතරක් නෙවෙයි අනිකුත් වෘත්තිකයනුත් සෑහෙන බරපතල වෘත්තිකාරී තත්ත්වයට පත් වුණා. මොකද තමන්ගේ මේ වෘත්තිකයන් කියන්නේ රටේ ඇත්තම ආර්ථිකයට දාය කරන වැදගත්ම පිරිස. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් බොහොම නිපුණතා ඇති යම්කිසි කාලයක් තිස්සේ ඒ සම්බන්ධව හදාරා දැඩි නිපුණතා කෞශලතාවයෙන් ඇති පිරිසක්. ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට වෙන දායකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි ඔවුන්ට වැඩ කරන්න පුළුවන් තරම් මානසික වාතාවරණයක් සහ ආර්ථික වශයෙන් ශක්තිමත් පසුබිමක් නැත්නම් ඔවුන්ට තව දුරටත් මේ දේවල් කරගෙන යන අපහසුතාවයක් තියෙනවා. මේක අපි දැන් පහුගිය කාලයක් තිස්සේ ඉඳලා මේ අලුතින් හඳුනා දීපු බදු ප්‍රතිපත්තියක් සමග මේවා ඇත්තම තව දෙගුණ තෙගුණ වුණා. ඒවත් එක්ක අපි බහුගිය කාලේ මාධ්‍ය සාකච්ඡා විටිමිට පැවැත්තුවා. ඒ මේ සම්බන්ධව සැරෙන් සැරේ අපි දැනුවත් කරා. නමුත් මේ තවමත් ඒ සම්බන්ධව කිසිදු සාධනීය ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. වෛද්‍ය රංගන චන්දිමාල් බලපිටිය රජ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලපිටිය ශාඛාවේ උපසභාපති. අත වශයෙන්ම දැන් මෙතන කියවිච්ච කරුණු වලට පරියන්ත රෝහලක වෛද්‍ය සංගමයේ නියෝජිතෙක් හැටියට මට තව දේවල් කීපයක් එකතු කරන්න ඕන. මම සේවකන බලපිටිය රෝහල කියන්නේ කරාපිටිය හැරුණාම දකුණු ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන මූලික රෝහල් තුනෙන් එකක්. එතකොට අපි හික්කඩුවේ ඉඳන් බේරුවල දක්වා ගාලු පාර ඒ ප්‍රදේශයත් ඇල්පිටියට අතරමැදි කරන්දිලේ මැනි ප්‍රදේශ දක්වාත් අපේ සේවය ව්‍යාප්ත වෙලා තියෙනවා. දැනට බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් 90කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා. ඊට අමතර විශේෂඥ වෛද්‍යවරුන් 17 දිනක් සේවය කරනවා. හැබැයි සංඛ්‍යාත්මක කාට යමෙක් හිතන්න පුළුවන් මේක පොඩි ගාණක් කියලා. නමුත් පහුගිය කාල සීමාව ඇතුළත බලපිටිය මූලික රෝහලේ සේවය කරපු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මේ ලංකාවෙන් පිටවන් වෙලා තියෙනවා. එතකොට ළමා රෝග වාට්ටුවට විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් අවශ්‍යයි. නමුත් තාමත් ඉන්නේ එක විශේෂඥ වෛද්‍යවරයෙක් පමණයි ළමා රෝග වාට්ටුවම බලාගෙන. ඊට අමතරව අපේ හිටපු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුත් මේ මෑතකදී විදේශගත වුණා. ඒ වගේම කියන්න ඕන ලංකාවටම සිටි විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් හිටියා ලංකාවට. එයින් එක වෛද්‍යවරයෙක් සේවය කරේ බලපිටිය මූලික රෝහල ආශ්‍රිතව. එතුමියත් පහුගිය දිනක විදේශගත වුණා. ඉතින් සම්පූර්ණව විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙක් ඒ වගේම මේ වෙනකොට ශ්‍රේණිගත වෛද්‍යවරුන් 6 දෙනෙක් බලපිටිය රෝහලේ සේවය කරපු විතවන් වෙලා තිනී. ඊට අමතර විශාල ප්‍රමාණයක් ඉන්නවා විදේශගත වීමට සුදුසුකම් ලැබලා ඒ අදාළ විභාග සමත් වෙලා. ඉතින් මේ හැම වෛද්‍යවරයෙක්ම විදේශගත වෙලා පශ්චාත් උපාධි සීමා කාලය අවසන් වෙලා මේ රටට එන්නේ සේවය කරන්න, රට වෙනුවෙන් සේවය කරන්න තියෙන කැපකිරීම සහ කැපවීම සහ උනන්දු මත. නමුත් මේ ලංකාවට ඒ වෛද්‍යවරුන් සේවය කරන්න ආවට පස්සේ ඒ වෛද්‍යවරුන්ට මුහුණ දෙන්න සිදුවෙන අනේකවිධ කම්කටොළු ගැටළු නිසා නැවතත් ඒ වෛද්‍යවරු ලංකාවට සේවය කරන්න නොකර සේවය ලබා දීමේ අවස්ථාවක් නොගෙන ඒ වෛද්‍යවරු මේ නැවතත් විදේශගත වෙනවා. ඉතින් මේ තැනට අපේ වෛද්‍යවරු පත් වෙලා තියෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි, මේ තිදුලා තියෙන ආර්ථික හැකිලිම වෛද්‍යවරුන්ට ඉතාම දැඩිසේ බලපාලා තියෙනවා. මොකද පහුගිය අවුරුදු කීපයක් ඇතුළතම වෛද්‍යවරුන්ගේ වැටුප කිසිම වැඩිවීමක් හෝ සංශෝධනයක් සිදු වුණේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේන ආර්ථික හැකිලීමත් එක්ක ඒක අපේ වෛද්‍යවරුන්ට දරා ගැනීමට අපහසු වෙලා තියෙනවා. විශේෂයෙන් බලපිටි මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් අතරින් වැඩි දෙනෙක් පැමිණෙන්නේ ගාල්ල නගරයවට ප්‍රදේශවල සිට. ඉතින් ඒ එන වෙලාවට
ගොඩක් වෙලාවට වෛද්‍යවරු දැන් භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම අපිට කිසිම ගැටලුවක් නෙවෙයි. නමුත් අපිට සමහර වෙලාවට හදිසි අවස්ථාවලදී පොදු ප්‍රවාහන සේවයක පැමිණීමේදී ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ තිබ්බ වුණත් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරා වුණත් අපිට හම්බ වෙන ප්‍රවාහන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ ඒ පොදු ප්‍රවාහන සේවාවලදී පවා පාවිච්චි කරන්න. ඉතින් මෑත කාලෙින්ද අපේ ඒ දීමනා කිසිම දෙයක් යාවත් කාලින් නොවීම සෑහෙන ගැටලුවක් වෙලා තියෙන වෛද්‍යවරුන් සෑම දෙනාටම. ඒ වගේම කියන්න ඕන අපේ රෝහලේ තියෙන මේ නිල නිවාස සහ නිල කාමර ඉතාමත්ම අබලන් තත්ත්වයට පත් වෙලා තියෙන හේතුව පහුගිය කාලය තුලදී ඒවා අලුත් වැඩියා කරන්න අවශ්‍ය ප්‍රතිපාදන නොලැබිච්ච නිසා. ඉතින් වෛද්‍යවරු බොහොම අපහසුතා මැද තමයි එම නිල නිවාස වල රැඳී සිටින බොහෝලාට මේ බැසිකිලි පාසුකම් සහ ඒවත් සපයා ගන්න අපහසු වෙලා තියෙනවා. ඒ වගේ තියෙන අබලන් තත්ත්ව නිසා ඒ වගේ බොහොම අපහසුතා මැද්දේ තමයි අපේ වෛද්‍යවරු මේ රටට මේ රැඳිලා සේවය කරන්නේ. මොකද අපි අපේ රටට අපි සේවය කරන්න ඕන නිසා. ඉතින් ඒ තත්ත්ව යටදී සේවය කරනකොට සමහර වෙලාවට අපේ රටේ ඉන්න මිනිස්සු දැන් හැමෝම ඉන්නේ පීඩනේ, හැමතිස්සෙම පීඩනේ ඉන්නේ. එතකොට රෝහල කියන්නේ මේ පීඩනේ තවත් තීව්‍ර වෙන තැනක්. මොකද එතනට එන්නේ අනිවාර්යෙන් මිනිහෙක් ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක. ඉතින් ඒ ආපු වෙලාවට ඒ මිනිස් ජනතාවගේ පීඩන සමහර විට අනවශ්‍ය ලෙසට වෛද්‍යවරු මතින් මුදහැරන අවස්ථා වෙලා තියෙනවා. එහෙම මම නෑ ඩොක්ටර් මේ වැදගත් දාන්න.